මතක් වෙනවා මට මතකයේ තියෙන 2002 2003 වීආර්සී කිත්නේ නැයිදිනේ දවස අනුදිශාන දිශාවටලා වේදිකාවේ හිටිය මම වේදිකාවේ බිම එදා වැස්සක් කියන එකක් සම්බන්ධව කිසිම අදහසක් තිබුණේ නැහැ මේ පළවෙනි හවස පහ පහමාර වෙනකොට එක පාරට විශාල කුලඟක් සහිත වැස්සක් කඩාගෙන වැටුණා කිසියෙකු ගහට යන්නත් බැහැ සියලුම දෙනා සියලු ජනතාව උඩ නැහැ උඩ තිබ්බනම් දෙන්නේ තුන්දෙනෙක් ඉහළ ගත්තා ඊට පස්සේ ඒගොල්ලෝ දෙක අකුල ගත්තා මොකද විශාල ප්‍රමාණයක් වැස්සෙ තියෙනවා එහෙනම් සියලුම දෙනා මහා අනෝන වැස්සෙ හමුදාවක් වගේ තෙලින් හිටගෙන හිටියා එදායි නැදින වේදිකාවේ හිටිය ඉන්දියාවේ නැහිලා හිටපු කොමියුනිස්ට් පක්ෂ සහෝදරේ මේ ටික කිව්වේ අපි මැයිදෙනෙන් පස්සේ මැයිදෙන සම්බන්ධ සමාලෝචන කතාවේදී මේ සම්බන්ධ අපේ දේශපාලන මණ්ඩල සහෝදරව අපිට කියපු කතා එලින් ආව අපිට ආපහු ලොකු ගැම්මක් ඒ වේදිකාවේ හිටපු කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරයා සුදුසේ කමිසයක් සුදුසල්මක් කියලා රේටිය. ඔහු කියලා තියෙනවා මම අද කියව අනාවේ කියා. ඒ අනාවේ කිය තමයි ලෝකයේ ඊළඟ සමාජ පරිවර්තනය කොහෙද වෙනවනම් සමාජ වෙනසක් වෙනවනම් ඒ වෙන්නේ කොහෙද ප්‍රශ්නේ ඒක වෙන්නේ ලංකාවේ ඕවලින් නියමයක් කහරි අපිට හැකියාව ලැබුණා 2024 සැප්තැම්බර් 21 වෙනිදා ඒ සමාජ පරිවර්තනයේ මූලික අදිටාම දාන්න අපේම සහෝදරේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේක ජනාධිපති කරන්නේ මූලික කාර්යභාරය ඉවරයි අවශ්‍ය දේ සම්පූර්ණ කරලා දැන් ආණ්ඩුව අපේ සමාජයට අපිට හිතෙන්නේ නැහැ නේද සමාජයට අපි ආන්නේ නේද මේ ළඟදී මගේ මිත්‍රෙක් කිව්වා එයා එළදී නෝනේ රාත්‍රියේ ප්‍රවෘත්ති බලනවා සාමාන්‍යයෙන් ගෙදර ටීවීකේ රිමෝට් එක තියන්නේ හාමිගේ අපි අර පරණ චැනල් එක බලබල ඉන්නලා එකපාරට දැම්මම ITM එක මාරු කරානේ ITM එක මාරු කරාම අපේ සංවර්ධන වල අඹ සෞඛ්‍ය සාභිකියෝ යනවා ඉතින් අර හාමිනේ කියවලු එයි අර බලන්නකෝ අර ITM එකේ අපේ අය යන්නේ ඊළඟට කොළු යෝතියේ දැන් ITM රාජ්‍ය මාධ්‍ය අපේ තමයි අපි ආදුරු කරන්නේ අන්න සහෝදරයෙක් කිව්වේ කලින් කිව්වොත් අන්න දිශානායක කියලා කියන ප්‍රායෝගික නියෙක් නෙමෙයි. ඒකට යාට පළපුරුද්දක් නැහැ මේ රටේ ආණ්ඩු කරන්න. මෙරට බලයගෙන පළපුරුද්දක් නැහැ. ප්‍රායෝගික නැති කිසිවෙකුට මේ රටේ නායකත්ව දෙන්න එපයි කියලා කිව්වා. ප්‍රායෝගික නැත්තේ කොච්චරද කිව්වොත් එහෙම අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනාට පස්සේ කවදාක මේ දේශපාලනේ යන්නේ කි? 30 40ක් කැමැත්තෙන් විශ්වාස කරගෙන ඉන්නවා. දැන් මම ගියේ ආපහු කියනවා අර මනුෂ්‍ය නායකයාර පානි ජීවිතුනේ ජාති විද්‍රමලේ ඉවන්නපා ඒගොල්ලෝ ඉන්න කිසිම අපේක්ෂිතේ ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික නැති මිනිස්සු තාලුවක් දෙන්න පයි කියලා කියනවා මිනිස්සු නැහැ කියලා කියනවා දැන් කියන්නේ නැහැ ජනාධිපති ප්‍රායෝගික නැහැ කියලා කියන්නේ නැහැ දැන් කියනවා පාර්ලිමේන්තුව ප්‍රායෝගික නැති මේ ප්‍රායෝගික නැති කට්ටිය එවන්න පයි මම කල්පනා කරන මට හිතෙන මේ ප්‍රායෝගික නැහැ කියලා කියන මොන අර්ථයෙන්ද මට හිතෙන ඇත්ත අනුමදිසානායක සහෝදර ජනාධිපති වුණා ජනාධිපති වෙච්ච
වෙච්ච දවසේ පහුවෙන්ද මම ඉලියන්ගේ පොලිසියට කොයි හොයසෙක කතා කරලා කිව්වේ නැහැ මායින් හම්බ වෙන්නේ කියලා. ඒක කිව්වේ නැති වෙන්නේ ප්‍රායෝගික දැක්කේ. අරුණ පනාහරලා අපේ දොරවත්තලා මේ සම්මදිනේ බස්සේ මේ ටවුන් එකේ කිරිබත් හදලා කට්ටිය ගෙනල්ලා අපේ විරුද්ධ වාදියා ගෙනල්ලා ඒ විරුද්ධ වාදියාගේ හටේ බලෙන් කිරිබත් තිබුණේ නැහැ. ඒකෙන් නැති ප්‍රායෝගික නැහැ. ඒ ලෝක වාර්තාවක් තිබ්බ ඒ කුඩාම කැබිනට් එක නියෝජනය කරන අපේ ආදරණීය සහෝදරී අග්‍රාමාත්‍ය හරිණ සහෝදරිය දැනතුළු ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයෙන් දෙන ලක්ෂ්මන් කුණාගත් සහෝදරය ඇතුළු වේදිකාවේ සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනාගේ අවසරය. ඒ වගේම තමයි අද මේ ප්‍රෝමාල්ම නගරයට ඔබ ආවේ ගලන ගඟ ජයග්‍රහණයේ දක්වා ඉස්සරහට මාර්ගල යන්න වැසි වැස්සක් ඒ වැසි වලින් අපි තවත් ධෛර්යයක් අරගෙන අපි ජයග්‍රහණය විජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ කැපකිරීම අති විශිෂ්ටයි. ඒකට මේ වේදිකාවේ ඔබ ඉඳගෙන ඔබට අපි ඉස්සලම ආචාර කරනවා. ඒ සියල් බාධක මැද්දේ ඔබව ජාතික ජනබලයේ ජයග්‍රහණය කරන්න ධෛර්යයෙන් හා අදිෂ්ඨානයෙන් හිටගෙන ඉන්න ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි ආදරණීය සහෝදර සහෝදරියනි. ජාතික ජනබලයේ කියන ඒ පුංචි රුක්ෂය ශක්තිමත් කරලා පොහොර දාලා වතුර දාලා මහා විශාල රුක්ෂයක් බවට පත් කරන්න මෙතන ඉන්න ඔබ අපි වහගෙන ඉන්න සියලුම ජනතාව මහ විශාල කැපකිරීමක් කරා. අපේ ආදරණීය සහෝදරයන් එක මිටකට එකතු වෙලා ගම්වල කැලවසින් ගිහින්න ගේ ගියක් ගන්න ගිහිල්ලා උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙලා ඒ රටට වෙනසක් ගේන්න මාර කැපකිරීමක් කරා. ඒ කැපකිරීම නිසා අද මුළු රටටම අලුත් පිරක් පායලා තියෙනවා. ඒ පාය පිර තමයි සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලේ අපි කවුරුත් හරිම සමගියෙන් බයක් සැකක් නැතුව අපි රටේ ජීවත් වෙනවා. ඇයි ඒ? ජාතිවාදය ප්‍රතික්ෂේප කරපු, ආගම්වාදය ප්‍රතික්ෂේප කරපු, කුලවාදය ප්‍රතික්ෂේප කරපු හැමෝගෙම නායකයෙක් අපිට ඉන්නවා. ඒ තමයි අපේ ජනාධිපති අනුර කුමාර දිසාන සහෝදරයා. ඒ සහෝදරයාට පුළුවන් වුණා උතුරක් දකුණක් නැගෙනහිර බටහිර මුළු රටම එකට අරගෙන එකම නායකයා විදිහට ජාතික නායකයෙක් විදිහට ඔබ අප ඉස්සරහට එන්න. ඒක තමයි අපේ රටක් විදිහට ලබපු පළවෙනි ජයග්‍රහණය. එනිසාද කවුරුත් බයක් වෙන්න ඕනේ. මොකද තොප්පි දාන්න බැරි වෙයි, මුස්ලිම් පල්ලියට යන්න බැරි වෙයි කිව්වා. අපේ ස්වාමීන් වහන්සේලාට දාන වේල නැති වෙයි කිව්වා. ඒ වගේම දහම් පාසල් යවන්න බැරි වෙයි කිව්වා. ගෑස් කුකුරයි කිව්වා. විශාල බොරු ප්‍රමාණයක් කිව්වා. හැබැයි ඒ බොරු මහා කන්ද බවට පත් කරගෙන අපේ ඉස්සරහට ගෙනවත් ඒ මහා කන්දට ඔබගේ යටන් වලින් ඒ පුංචි පුංචි පහරවල් මහා විශාල කන්ද සමතලා කරන්න පවා සමත් වුණා. ඒ ඔබේ දක්ෂ ප්‍රමිනා ශක්තියෙන් අපි දන්නවා ඒ ශක්තිය, ඒ අධිෂ්ඨානශීලීත්වය, ඒ දේශපාලන දැක්ම ඔබ තුල තවත් මුවහත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන පුංචි කාලයයි ආදරණීය සහෝදර සහෝදරියනි. ඒ පුංචි කාලය තුල අපිට තියෙනවා දිනා ගන්න ගොඩක් දේවල් තියෙනවා, යන්න ගොඩක් තැන් තියෙනවා, කතා කරන්න තව ගොඩක් මිනිස්සු ඉන්නවා. කවුද? මාලි මාමත් එක්ක මෙතෙක් අත්වල් බැඳගත්තේ නැති අපේ ආදරණීය අම්මා සහෝදරියන් දිවල් වල ඉන්නවා.
ඒ වගේම අපේ දේශපාලනියත් එක්ක එකතු වෙන්නේ නැති ඒ වැඩ කරන තැන ඒ වෙළඳ සැලේ ඒ මහා පාරේ හැම තැනම තවත් සහෝදර සහෝදරියන් පිරිසක් ඉන්නවා. අපේ ජයග්‍රහණය කියන්නේ මෙරට වෙනස් කරන එක මොන විදියටද? Quality of life හැමෝටම ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හදන එක. ඒ මනුස්සත්වයේ වටිනාකමක් හදන එක. ඔබටත් මටත් බය නැතුව පාර බැහැලා යන්න පුළුවන් එක. එහෙම හදන්න නම් අපි හිතන්නේ අපේ ආර්ථික වශයෙන් අපි පොහොසත් රටක් වෙන්න ඕනේ. ඒ පොහොසත් රටේ අපි කවුරු වැඩ කරන්නත් ඕනේ. ඒ පොහොසත් රටේ වැඩ කරලා අපි කාටත් අලුත් රටක් හදාගන්න නම් අපිට තියෙනවා අපිත් එක්ක අත්වැල් බැඳගත්තේ නැති තවත් දහස් ගණන් මිනිස්සුන් අත්වැල් බැඳගන්න. අපි හිතනවා අපි තවත් ඒ අපේ ජනතාවත් එක්ක අපිට එක මිටකට එකට වෙන්න පුළුවන් වුණොත් තවත් දුරටත් අපිට වේගයෙන් ඒ ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙයි කියලා. මොකද දන්නවද? පහුගිය දවස්වල අසමග බලවේගයක් ඉන්නවනේ නේද? අසමග බලවේගයේ සමග ජන බලවේගය නෙවෙයි අසමග ජන බලවේගය. මේගොල්ලෝ මේ ළම දැන් වෙනස් කරලා තියෙනවා. නිසා දැන් මේ අසමග බලවේගය කියාගෙන යනවා ජාතික ජන බලවේගය හිතුවේවත් නැති කතා. බඩු මිල වැඩි කරනලු, අරව කරනලු, ඊට පස්සේ ආයෙත් මේ මෙහෙම වෙනවලු. නිසා ආදරණීය සහෝදරයනි අපිට තියෙන ලොකු කතාවක් කියන්න. අපි මේ පුංචි මේ සති දෙක තුන අපි මේ රටේ ලොකු ආදර්ශ ටිකක් පෙන්නුවා. ඒ ආදර්ශ ටික තමයි අපි දියවන්නව සුද්ධ කරනවා කියලා කිව්වා. දියවන්නව සුද්ධ කරනවා කියලා. බේරේ වැවටත් වැඩිය මහා කුණු වලින් පිරීලා තියෙන ඒ වගේම කුරු ටික නැගලා ඉන්න ඒ දියවන්නව එයත් සුද්ධ කරන්නේ. දියවන්නව සුද්ධ කරන්නේ. ඒ දියවන්නව සුද්ධ කරන්න අපි දැම්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් නායක නායිකාව ටික සහෝදර සහෝදරියන් ටික රට ජයග්‍රහණය කරන්න කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයේ දෙනේ සහෝදරියන් වගේම අපි ජාතික ලයිස්තුවේදී ඉතාමත්ම හොඳ නායකත්වයක් පෙන්නවා. ලංකාවේ එදා මෙදා පුර දේශපාලන ක්ෂේත්‍රයේ දෙවන්තතම වෙනස සිදු වෙලා හමාරයි. මේ දෙවනි වෙනසට අර අඳින මොහොත එයත් සිගුරුයි. මම කිසි දිනක දැකලා නැහැ මේ වගේ මහා වර්ෂාවක් නැද, මේ වගේ මහා මේ ජල ගංගාවක් නැද, මේ වගේ කෙලින් හිටගෙන ඉන්න කශේරුකාව කෙලින් තියෙන මිනිස්සු මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොණ්ඩ පණ තියෙන හසෙන් ගාව කෙලින් තියෙන මිනිස්සු කීයකට හොඳම උදාහරණය බස්නාහිර පළාතේ ඉඳනවා පොළොව දිස්ත්‍රික්කයෙන් ඉඳනවා. මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය මම මෙතෙන්ට ආව වෙලාවේදී ලස්සන දෙයක් දැක්කා. අග්‍රාමාත්‍ය සහෝදරිය ජීවිතේ කවදාවත් අපිට අග්‍රාමාත්‍ය සහෝදරිය විතරනේ හිතියේ ලොකු ලොකු අය ඉහළ හිටපු අය හිතියේ. හැබැයි ගුණවත්කමෙන් ඥානවත්කමෙන් බොහොම පහළ හිටපු අය ඒගොල්ලෝ. හැබැයි අද අපිට ඉන්නවා සහෝදරියක්, අද අපිට ඉන්නවා සහෝදරේ ජනාධිපති සහෝදරෙක්. අපිට ඉන්නවා ගුණවත්කමයි උගත්කමයි බුද්ධියයි මේ හැම දෙයක්ම එකතු කරගත්ත ආදරණීය මිනිසෙක් සහ ගෑණියෙක්. මේ ආදරණීය හරිනි අග්‍රාමාත්‍ය සහෝදරිය මඩගොඩෙන් ඇවිල්ලා මේ අද මෙතෙන් එනකොට මඩගොඩෙන් ඇවිල්ලා දෙලින් එක නමාගෙන ඇවිල්ලා බොහොම සරලව කීයට මෙතන වාඩි වෙලා ඉන්නකොට මට හිතුනේ අනේ අපේ මඩගොඩෙන්ම අපි අස්සෙන් මාපු කෙනෙක් නේද මේ කියලා මං හිතනකොට අපේ ආදරය දැනෙන්න ඇති. ඒ ආදරය ඒක ගෞරවයක්, ඒක ආදරයක්. මේ රටේ මිනිස්සු කවුද වෙලා තිබ්බේ එහෙම දෙයක්? මේ අපේ මිනිස්සුන්ට රජවරු එපා වෙලා තිත්ත වෙලා තිබුණේ, රැකිනියෝ එපා වෙලා තිත්ත වෙලා තිබුණේ, ආර්යව එපා වෙලා තිත්ත වෙලා තිබුණේ. දැන් අපිට ඉන්නවා සහෝදර
ආදරවරු සහෝදරයෝ ඉන්නවා මේ රටට මිනිස්සුන්ට ආදරය කරන ආදරණීය මිනිස්සු අපිට ඉන්නවා මට මතකයි මීට අවුරුදු ගණනකට කලින් මීට පෙර ඡන්දෙදි පවා මෙතන ඉන්න ඔබ හැම දෙනාගෙම වැඩි පිරිසක් හිතේ වෙනත් පැතිවල වෙනත් පක්ෂවල මම හිතගෙන හිටියත් වෙන වෙන තැන්වල ආදරණීය අම්මතාත්තේ වෙනස් වීමට බය නැති වෙච්චි මේ රටේ අනාගතයේ සුරක්ෂිත කිරීමට දැන්වත් ඉදිරියට එන්න ඕන කියලා එහෙම නැත්නම් මේ කුහකකමක් කියලා හිතලා රටවලින් ජාතිය වෙනුවෙන් තැක්කුමක් ඇතිවයි අපි හැමදෙනාම නිදා පොටේ රෝද බඳගෙන ඉන්නේ ඒක බලනව තමයි අපි වෙනුවෙන් ජනාධිපති වර්ණයේදී නිරෝධ අපි මහමති වර්ණයේදී පෙන්නනවා ඒක දෙගුණ තෙගුණ කරලා ඒ නිසා මගේ ආදරණීය අම්මතාත්තේ රටට ආදරයක් අවශ්‍යයි රටට ගැම්මක් අවශ්‍යයි මේ රටට සෙනෙහසක් අවශ්‍යයි මනුස්සකම අවශ්‍යයි මනුස්සකම නැති ආදරේ නැති මේ රටට තැක්කුමක් නැති අපේ ජාතිය ගැන මිනිස් වර්ගය ගැන ආදරයක් නැති අවුරුදු 76ක් තිස්සේ මේ රට බංකොලොත් කරපු මිනිස්සු ටිකකින් අපි මේක බේරගත්තා.